දෙවෙනිම බලපු ඔයාලා දැක්ක ආක්ෂා ලිහිණිට කියනවා මට කියන්න ඇති දේවලුත් අනුහස් ඔයාට කියනවද කියලා. මම නම් දන්නවා මේක බලන අපේ ලිහිණි පෑන්සලට නම් hina යන්නම ඇති. ඉතින් ඔන්න එදිරිමුණි මාමා ටිකෙන් ටික රිද්දන්න හැටි. චූටි දෙයක් කියන්නම්, ඔයා නම් එදිරිමුණි මාමේ මාරයිය. අත්තට පනින්න කුරුල්ලා වගේ. කොහොම නමුත් මට හිතෙන විදියට හෙට යන කොටසේ අනුහස් සාක්ෂට නොකිය මොන හරි දෙයක් කියලා ඇති. ඇත්ත ලිහිණි කියන්නේ අනුහස්ගේ ළඟම යාළුවා. ඉතින් නොකීවාට ලිහිණිට ආදරේ කරා කියලා අපි දන්නවනේ. අපි නැතත් මේක ලියපු කෙනා නම් ඊට වඩා හොඳට දන්නවති කියලා මට හිතෙනවා. අනේ නිසා ආක්ෂා අනුහස්ට හම්බුනේ ළඟදී. ඉතින් අනුහස් හැමදේම කිව්වේ ලිහිණිට. ලිහිණි අනුහස් ගැන දන්න තරමින් කාලක්වත් තවම ආක්ෂා අනුහස් ගැන දන්නේ නැහැ. අන්න ඔය ගැටලුව ඉදිරියේදී ආක්ෂා අනුහස්ගේ පෙම් පළහිලවට බලපාන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් ආක්ෂා ඉන්නේ දෙගඩියාවකින් නිසා. කියමනක් තියෙනවනේ, සැකයේ තමයි හැම එකකටම මුල කිව්වේ. ඉතින් අපිට බලාගන්න පුළුවන් මේ දෙන්න අතර කොයි තරම් විශ්වාසයක් තියෙනවද කියලා. එහෙනම් අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඒ ගැන අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න, පරිස්සමෙන් ඉන්න. මං ඔයාලගේ ආදරණීය යෙහෙළිය නිෂ්.